හරි පුතේ මේ මෙන්න අපි ගිය සතියේ කතා කරපු chart එක මේක තමයි ශාක පටකයටදී අපි ඉගෙන ගන්නෙ සම්පූර්ණයෙන්ම පුතේ ඉගෙන ගන්න තියෙන්නේ මේ මාතෘකා ටික පමණයි අපිට මෙහෙමයි දෙපෙතුන් සුචියක් ගත්තාම දෙපෙතුන් සුචියේ තියෙන කරුණු නෙවෙයි දෙපෙතුන් සුචියේ තියෙන කරුණු වලට වඩා මේක තුර ස්ථීර විභාජක කියලා බෙදෙන ප්‍රධාන නිර්ණායකය බෙදෙන ප්‍රධාන නිර්ණායකය මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ ස්ථීර විභාජක අපි කියනවා මේ සෛල විභාජනය වෙමි විභාජනය කියන එක 10 පන්ති වචනයක් විභාජනය කියන්නේ කොටස් වලට කැඩලා නව සෛල උත්පාදනය කරනවා මේ විදිහට නව සෛල උත්පාදනය කිරීමේ හැකියාවක් තියෙන කොට කිය විභාජක නැත්තම් මෙයා ස්ථිරයි ඊළඟට ස්ථිර කොට කිය නැවත වර්ග දෙකකට බෙදනවා ඒ වගේ සෛල වල ස්වභාවයේ පදනම්ට සංකීර්ණ ස්ථිර සහ සරල ස්ථිර සහ සංකීර්ණ ස්ථිර පටකය කියලා අපි පුතේ ප්‍රධාන විදිහට කාණ්ඩ දෙකකට වෙන් කරනවා ප්‍රධාන විදිහට කාණ්ඩ දෙකකට අපි වෙන් කරනවා ඊළඟට අපි සංකීර්ණ ස්ථිර පටකය අපි පුතේ නැවත වර්ග කරනවා කාණ්ඩ දෙකකට සෛලම පටකය සහ ෆ්ලෝයම පටකය කියලා මේක කරන කාර්ය පදනම් කරගෙන තමයි අපි වර්ග කරන්නේ සෛලමෙන් ජලය ඛනිජවල ශාක දේහේ පුරා පරිවහණය කරන පටකය කියලා මේවා දැම්ම ලියා ගන්න ඕනේ නැහැ මේවා සටහන දෙනවා ෆ්ලෝයම පටකය ශාක දේහේ තුල ශාක පත්තවල නිෂ්පාදනය කරන ආහාර මේ කියන ෆ්ලෝයම පටකය ඔස්සේ තමයි සෑම සෛලයක් සෛලයක් තරම පරිවහණය වීමේ කාර්ය සිදු වෙන්නේ විපාජක පටකය ගත්තාම ශාකයේ උස වැඩි වෙන්නත් මුල් වල ටික වැඩි වෙන්නත් බලපාන්නේ ඔය අග්‍රස්ත විභාජක. ඒ කියන්නේ සෛල ප්‍රමාණය වැඩි කර ගන්නවා ශාකයේ අග්‍රස්තේ. එතකොට ශාකයේ උසින් වැඩි කර. අපි මේ අන්තරස්ත කියලා ගන්නෙ ඔය අතු හැම දාන තැන්වල අපි ඕකට කියන පර්වපාද කියලා. ඒවැවි පුතේ ප්‍රමාණය විශාල වෙනවා මේ අන්තරස්තමයි. ඔය අන්තරස්තේ කියන එක බොහෝ වෙලාවට තුන කුලේශා කොලින්ම තමයි බහුල වශයෙන් දකින්න තියෙන්නේ පාර්ශික විභාජක කියන්නේ කඳේ මහත වැඩි කරත් බලපාන විභාජක පට ඔන්න ඔය විදිහ තමයි මේ පාළමේ සම්පූර්ණ ශාක පට ගැන කතා කරේ ඒකත් ඔයාලා පළමුවෙන්න මම ගුවන් නෝට් එක ලියන පොතේ මාතෘකාව දාගන්න ජීවි පටක ඒ අතේ දාගෙන ලියන්න පුතේ මේක ගහන්න එපා දැම්ම ජීවි දේහයක් නිර්මාණය වීමට අදාළ ගැලීම් සටහන කියන ජීවි දේහයක් නිර්මාණය වීමට අදාළ ගැලීම් සටහන හරි ජීවි දේහක් නිර්මාණය වෙනවාද ගැලීම් ස්ථාන ඒකට සටහන දාගමු ඔයාලට මතකයි මේ සෛල ඊතලයක් දාන්න පටක ඊතලයක් දාන්න අවයව අවයව කියන තැන වලහන් අස්ස ඉන්ද්‍රියන් කියලා තියාගන්න ඉන්ද්‍රිය පද්ධති ජීවියා
ජීවිතයන් නිර්මාණය කරන ගැලීම් සටහන සෛල පටක අවයව පද්ධති ජීවියා දැන් පුතේ ඊළඟට දාන්න අනුමාත්‍රකාවක් පටක කියලා පටක පටක කියලා දාන්න පටක ඒ යටතේ පාට පැනකින් නිර්වචනය කියමු ජීවී දේහයක අඩංගු වන ජීවී දේහයක අඩංගු වන जीवी देहेक अडंगुवन जीवी देहेक अडंगुवन जीवी देहेक अडंगुवन पड़ी कमा के लगदान निश्चित कृत्या इतुकिरीम सदा निश्चित कृत्या इतुकिरीम सदा निश्चित कृत्या इतुकिरीम सदा निश्चित कृत्या इतुकिरीम सदा सकसुनु निश्चित कृत्या इतुकिरीम सदा सकसुनु पोतु संभवयक साइड साइड समूहयक पोतु संभवयक साइड साइड समूहयक पोतु संभवयक साइड साइड समूहयक සෛල සමෝහයක් පටකයක් ලෙස හඳුන්වයි පටකයක් ලෙස හඳුන්වයි හරි පුතාල දැන් මෙන්න මේ chart එක ගන්න ඉක්මනට ලස්සනට කාගන්න
ස්ථිරපටක විභාජක පටක ස්ථිරපටක බෙදෙනවා නැවත කොටස් දෙකකට සරල ස්ථිරපටකයයි සංකීර්ණ ස්ථිරපටක හරි ධානයේ යටතේ අපි ඉක්මනට මේක කතා කරගෙන යන ධාන ස්ථිර පටක කියලා අනුමාත්‍රකාවක් ස්ථිර පටක ස්ථිර පටක නිර්වචනයේ පාඩ පෑන කිලියමු නිර්වචනයේ පාඩ පෑන කිලියමු තවදුරටත් විභාජනීය විය නොහැකි තවදුරටත් විභාජනීය විය නොහැකි තවදුරටත් විභාජනීය විය නොහැකි තාවදුරටත් විභාජනීය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණීය වූ පටක 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 ස්ථිර පටක ලෙස හඳුන්වයි तीरा पटक कर इस हाल दुमाई ईलांगी स्टामा की तर सामान्य पहने दामु तीरा पटक वाले सभावे आनु है तीरा पटक वाले सभावे आनु है ස්ථිර පටකවල ස්වභාවය අනුව ස්ථිර පටකවල ස්වභාවයන් ආකාර දෙකකි ස්ථිර පටකවල ස්වභාවයන් ආකාර දෙකකි ආකාර දෙකකි හරි ස්ථිර පටක ආකාර දෙකයි ඉතින් මේ ආකාර දෙක තමයි හොඳට අහගන්න එකක් සරල ස්ථිර පටකයේ අනිත් එක සංකීර්ණ ස්ථිර පටකයේ අපි අංක එක දානවා සරල ස්ථිර පටකයේ කියලා
නාලපති ඉස්සරහන් වරහණක් අස්සේ ලියන්න වරහණක් අස්සේ ඉස්සරහන් ලියන්න එකම වර්ගයේ සෛල වලින් සෑදී ඇත සරල ස්ථිර පද කියද ලියන්න එකම වර්ගයේ සෛල වලින් සෑදී ඇත එකම වර්ගයේ සෛල වලින් සෑදී ඇත එකම වර්ගයේ සෛල වලින් සෑදී ඇත අංක දෙක දාන්න සංකීර්ණ ස්ථිර පදක 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 වරහන්නස්සේ ඒකේ දියන්න සෛල වර්ග කිහිපයකින් සෑදී ඇත සෛල වර්ග කිහිපයකින් සෑදී ඇත සෛල වර්ග කිහිපයකින් සෑදී ඇත හරි පුතේ මේ දාන්න මාත්‍රකාව සරල ස්ථිර පදක සරල ස්ථිර පදක සරල ස්ථිර දැන් හොඳට අහගන්න මේ සරල ස්ථිර පදකේ පුතේ අපි නැවත ගන්න තුනකට මේ වගේ ලින්ක් කරලා දෙනවානේ දැන් අපි ඉගෙන ගත්ත සරල ස්ථිර පදකේ කියන්නේ එකම වර්ගයේ සෛල වලින් තමයි හැදෙන්නේ හැබැයි එකම වර්ගයේ සෛල වලින් හැදුණත් මේක නැවත අපි කොටස් තුනක් හඳුනාගන්නේ මේ සෛල වල හැදී ගත්තාම සමහර ඒවා රවුම් සමහර ඒවා කොම් ඝන වේලා වගේ තියෙනවා මේ වගේ සෛලවල හැඩයයි සෛල බිත්තියේ ස්වභාවයයි සෛලවල හැඩයයි සෛල බිත්තියේ ස්වභාවයයි පදනම් කරගෙන පුතේ සරල ස්ථිර පදකේ නැවත වර්ග තුනක් හඳුනා ගන්න ඕන මතක තියා ගන්න ඕනි මේ චාට් එක තනියෙන් අහගන්න එක නෙමෙයි වැදගත් කම මේවා බෙදෙන හේතු සරල ස්ථිර පදකේ නැවත වර්ග තුනකට වෙන් කරන්න පදනම් වෙන්නේ සෛලවල ස්වභාවය සහ සෛල බිත්තියේ ස්වභාවය දාන්න මාතෘකාව සංකීර්ණ ස්ථිර පදකය පාට පෑන කිල්ලියන්න මම මේ කියන කාරණිය සෛලවල හැඩය හා සෛලවල හැඩය හා සෛල වල හැඩය හා සෛල බිත්තියේ ස්වභාවය සෛල බිත්තියේ ස්වභාවය
සෛලවල හැඩය හා සෛල පිටියේ ස්වභාවය පදනම් කරගෙන පදනම් කරගෙන සරල ස්ථිර පටකය ආකාර තුනකට බෙදා දක්වයි ආකාර තුනකට බෙදා දක්වයි ආකාර තුනකට බෙදා දක්වයි ආකාර තුන අංකනාල කියන්නේ මුදුස්තර පටකේ මුදුස්තර පටකේ අදම පාඩම් කරලා ඉවර කරගම් මේ මා මුදුස්තර පටකේ අංක දෙක ස්තුල කෝණාස්තර පටකේ ස්තුල කෝණාස්තර පටකේ අංක 3 දුඩස්තර වණක හරි පොතේ අපි ඕක નોට් එක ලියුවට පස්සේ මෙන්න මෙහෙම දෙයක් අපිට මතක හිටින්න ඕක කරගන්න පුළුවන් අපිට මේ පටක 3 දැන් මේ වෙලාවේ ඒ විදිහට નોට් එක ලියන්න කියොත් සමහර අය පිටුවේ මැද ඉතුරු වෙලා තියෙන පුළුවන් සමහර අය පිට නැති වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා මේක ඔයාලා පන්ති වුණාට පස්සේ A4 කොලයක් හරස්සතර අරගෙන අපි මේ පටක වර්ග 3 වෙන් කරනවා පටක වර්ග 3 මෘදුස්තර මේවා තමයි මතක තියාගන්න පහසු ක්‍රම ස්තුල කෝණාස්තර සහ දස්තර කියලා පටක වර්ග 3 එතකොට පළවෙනි ස්ථාමාකක යටතේ අපි මේ තුන් දෙනාම හඳුන්වනවා මුදුස්තර කියන්නේ මොකක්ද ස්තුල කෝණාස්තර කියන්නේ මොකක්ද දස්තර කියන්නේ මොකක්ද අපි ඒ වගේ හඳුන්වනවා ඊළඟට මෙතන අපි දානවා ලක්ෂණ ලක්ෂණ මෙතන හැඳින්වීම ලක්ෂණ මේ තුන් දෙනාගේම ලක්ෂණ ඒක අපිට සංසන්දනය කරන්න පුළුවන් තුන් දෙනාගේම ලක්ෂණ ඊළඟට මේවා ඔන්න පළවෙනි එක හැඳින්වීම ලක්ෂණ ඊලංකාන්නේ පිහිටන ස්ථාන මේ මුදුස්තර කොහෙද තියෙන්නේ දුරස් ස්තුල කොටන්තර කොහෙද තියෙන්නේ දුරස්තර කොහෙද තියෙන්නේ සංසන්දනය කරනවා ඊළඟට හතරවෙනියට මෙයාලගේ කාර්යයන් කාර්ය නැත්නම් කෘත්‍ය සංසන්දනය කරන මේක පන්ති කොටුනාට පස්සේ චාට් එක ගහගන්න මම පොදුවේ මුදුස්තර යට මේ කාරණා ටික નોට් එකට දෙනවා ඒකෙන් වෙන් කරලා මේ වගේ A4 කොලයක ලස්සනට ඇඳ ගන්න ඕන හරි දැන් දාන මාතෘකාව මුදුස්තර වැඩේ පුතේ මුදුස්තර වඩකියට ලියමු ශාකදේය මෘදු කොටස් නිර්මාණය කරන වඩකේ ශාකදේය මෘදු කොටස් කියන්නේ ඔයාලා දන්නවනේ පාත්‍ර දීජේ වගේ ශාකදේහේ මෘදු කොටස් ශාකදේහේ මෘදු කොටස් ආ පුතේ ඔයාලට මම ඔය CR පොත අර සාරාංශ පොත හදන විදිහ කියන්නම් කියා දෙන්නම් හෙමෙට කියා දෙන්නම් ඒක තම පළක් වුණත් කමක් නැහැ මොකද සාරාංශ පොත අපිට ඕනි වෙන්නේ පෙබරවාරි මාර්තු වගේ ශාකදේ මෘදු කොටස් නිර්මාණය කරන වැඩ ඊළඟට ලක්ෂණ නම් ලක්ෂණ අන්න ඒවා තමයි දැන් මේ මෙම කොටුවේ මේ පංගුව ගහ ගන්න ඕනේ මේ කිවරුනාම
लक्षण अंक एक सजीवी साइलवी सजीवी साइलवी सजीवी साइलवी अंक देख मध्य रिक्त क्या सहित मध्य रिक्त क्या सहित वाराणसीराम सम विस्कम्भिक सम विस्कम्भिक यानि මේක තියෙන සයිද පිට අපි ඇඳාම මේ හැම සයිදකම වගේ මේ ස්කම්භයන් සමාන විදිහට තියෙනවා පුතේ මේ chart එකේ රූපෙත් පෙන්වන්න කොහෙන් වගේ රූපය පෙන්වන්න අපි මොනවද මේක ඇඳගත්තාම පහසුයි සම විස්කම්භික සම විස්කම්භික වරහන් වහලා සයිදලි Silently. Ilami, Angatun. Nastia siloplasty pariantava. Nastia siloplasty pariantava. न्यस्तीय साइलोप्लास्मी पर्यंतव पीठ है पर्यंतव क्या ने अदाल साइले पैतक रवि साइलोप्लास्मी पर्यंतव पीठ है ईलामी इता तुनी साइल विद्याक साइल इता तुनी साइल विद्याक साइल ये सेल्यूलोस रिंस ऐडिया को इता तुनी साइल विद्याक साइल ये ඒ සෙලියුලෝස් වලින් සැදිය පුතේ මේකේ ඔය වගේ සයිල මෙහෙම තියෙනකොට මේ සයිල අතර මෙහෙම හිඩස් තියෙනවා දෙමින්තර අපි ওই හිඩස් වලට කියනවා අන්තර් සයිල අවකාශ කියලා එහෙනම් अवकाश पीठ है साइल अंतर अंतर साइल अवकाश पीठ है ईलंगट अकुडी अनुमात्र शाकेतुल दक्षिण लग्न स्थान शाकेतुल
දක්න ලැබෙන ස්ථාන පත්‍රවල බීජවල ශාකයේ තුල දක්න ලැබෙන ස්ථාන पुते दान पत्र वाले बीज वाले मुले बाई के हाँ मज्जाव मुले बाई के हाँ मज्जाव दान है जो ऐसी शाखा मुलाक दत्ता हम अभी इससे लग खांदा क्या ना कहता हूँ खांदा दत्ता हम बाहिके की वहाँ में पिटती है ना आवाज़ ने पोत्तर घनता में पोत्तर यात्री तीनों ने पोत्तर मोतु पोत्ता ये लोगों ने आलटू वाले पिटीं तीनों ने आप इक्यान सामने किले के लोग में करके किया ने बाहिके हम अच्छा उनके खांदे वाके मुझे तीनों ऐनिसा मेकअप तो लोग मुझे स्तर पर के तमाती एकाद्दा ने मुझे बाहिके हम अच्छा उधे तावे का दान ने पाले वाले मांस लगोड़ास्सल है पाले वाले मांस लगोड़ास्सल पाले वाले मांस लगोड़ास्स क्या ने अंबागेरी का नाम होता खाने पीने का तमाम मांस है पाले वाले मांस लगोड़ास्स हाँ ईला वाले दान ने बोले नदुस्तर वाले की कारी नदुस्तर वाले की कारी मृदुस्तर पड़के कार्य अंक एक प्रभा संस्कृत प्रभा संस्कृत होते नहीं अभी प्रधान शैल वर्ग दिख एक
මේ ෆයිල් එක තියෙන තැන් අපි වීඩියෝ එකකින් බලනවා ශාක පත්‍රයේ අභ්‍යන්තරේ ඒක ප්‍රකාශ සංශ්ලේෂණයදී මම කරන්න නැත්තම් දැනට එතන වීඩියෝ එකට ගිහින් තේරුම් ගන්න ආයෙ අපි ඒක බලන්න වෙනවා ඉතින් තව එකක් තියෙනවා සවිවරණ දුෂ්කරය සවිවරණ දුෂ්කර කියලා පුතේ සයිදාලක දෙකක් මේ තියෙනවා ශාක පත්‍රයේ ඉනිමු දුෂ්කරයි සවිවරම දුෂ්කරයි මේ සයිද වර්ග දෙකේ තියෙනවා පුතේ හරිත ප්‍රද මේ සයිද වර්ග දෙකේ තියෙනවා හරිත ප්‍රද මේ වැගින් තමයි ශාක පත්‍රයේ ආහාර නිෂ්පාදනය කරන්නේ ප්‍රභාස සංශ්ලේෂණය කරන්නේ අංක එක ප්‍රභාස සංශ්ලේෂණයේ ඒක ඉස්සරහන් කියමු ශාක පත්‍රයේ ඉනිමු දුෂ්කර හා සවිවරම දුෂ්කර ශාක පත්‍රයේ ඇති ඉනිමු දුෂ්කර හා සවිවරම දුෂ්කර इन मृदुस्तर सवीर मृदुस्तर वल अडंगु हरित प्रदमिन आहार निपद अडंगु हरितपद मगिन आहार निपदवाई अडंगु हरितपद मगिन आहार निपदवाई अडंगु हरितपद मगिन आहार निपदवाई अडंगु हरित प्रदमागिन आहार निपदवाई आये मुली नंबर अन्ने इन्हीं मुद्दे साग पत्र दांगु इन्हीं मुद्दे स्तर हाँ सभी वाला मुद्दे स्तर है वाला अति हरित प्रद वाला अति हरित प्रद मागिन आहार निपदो ඊළඟට තව එකක් ගන්න අංක දෙක දෙවෙනි කාරණා කාර්යයන් වල පළවෙනි එක ප්‍රභාස සංශේෂණය දෙවෙනි එක පුතේ ආහාර සංජිත කිරීම ආහාර සංජිත කිරීම එතෙන්ට උදාහරණ කියලා දාන්න ගස් ලැබුවා කිසෙල්ෙන් පළතුරු වල गास्लाबुआ किसिल वैनी पलतुरु वाले बातला हाँ कहना मूल वाले बातल कैरेट मूल तुआ अपने आहार गंडकोट सम मुदे हमने बातला हाँ कैरेट मूल तावे का दान अर्थापल इस्कंदा कांदे अर्थापल इस्कंदा कांदे अर्थापल इस्कंदा कांदे
पुते अंक तुने जले संचित कीम अंक तुने जले संचित करना उदाहरण कोमारिका अक्कपान हो गयो कोमारिका अक्कपान हो गयो पातो तबे कहते हैं संधारणी सभी मात्रे संधारणी के अंदर शक्ति मात्रो संधारणी संधारणी अरे लेकिन वो मधुस्तर बने ना मारे इलाक लोग आल दाने इस तो कौन अस्तर बने की स्तुत कोणास्त्र पड़ गई कि मातृका दान दे पुते यार निर्वचने दान पाठ पहन की पुते में स्तुत कोणास्त्र पड़ के प्रधान अभी हनुमान ने शाक देह दैडी बाव एक शक्तिमत बाव सह शक्ति लबा देना अब जो हमें यांत्रिक शक्ति लबा देना पड़ के तमाई स्तुत कोणास्त्र अभी हमें हनुमान लिया हमने शाक देह दैडी बाव शाक देह दैडी बाव हा यांत्रिक शक्ति 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 लबा दिन बढ़े लबा दिन पड़े पुते इलाक लक्षण 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 सजीवी साइलवी सजीवी साइलवी सजीवी शैलवी ईलंग अंक दिग दिग्गति शैलवन अंतर दिग्गति शैलवन अंतर दिग्गति शैलवन अंतर हरस्कने बहुवस्त्राकार हरियाणी हरस्कने बहुवस्त्राकार हरियाणी हरस्कने बहुवस्त्राकार हरियाणी अंगतुने साइड बित्ती वाला सीरस साइल भित्ति वाला शीर्ष साइल भित्ति वाला शीर्ष सेल्यूलोस वलिन गणवीयत सेल्यूलोस वलिन गणवीयत
සෛලමිත්‍යවල සීරස සෙලියුලෝසකින් ගණ වී ඇත පොතේ වරහන්ස්සේ කරන කියන්න සෛලමිත්‍ති විෂමාකාරව ගණ වී ඇත සෛලමිත්‍ති විෂමාකාරව ගණ වී ඇත एक वरहन महान ईरं कारने अंतर साइडी अवकाश अभी मेवा के क्या पुएवा वो इस तो कौन अस्त्र पड़ेगी तीन नप पुलवा नती वे नप पुलवा अंतर साइडी अवकाश तीबी मटो हो नती बी मटो पुलवा ने अंतर साइडी अवकाश तीबी मटो हो नती बी मटो पुलवा ने ඊළඟට පුතේ අනුමාත්‍රකව ගන්න පිහිටන ස්ථාන පිහිටන ස්ථාන පිහිටන ස්ථාන පිහිටන ස්ථාන पीठन स्थान अंकिक द्वीबीज पत्ती शाख द्वीबीज पत्ती मुदुमुदा शाख द्वीबीज पत्ती शाख पत्र वल नारती द्वीबीज पत्री शाख पत्र नारदी तवेक तवेक अकाष्टीय शाख वाले अकाष्टीय अरटू अक्न दिशा अकाष्टीय शाख वाले खांदे अपिचारमेट खांदे अपिचारमेट खादे ඊළඟ මාතෘකාව ගන්න කාර්ය ස්තල කොනස්තර වලගේ කාර්ය අංකය සන්ධාරණී සන්ධාරණී කියන්නේ ශක්තිමත් බව ඒක ලියන්න ඕනේ ආයේ සන්ධාරණීය දෙවනි කාර්යයේ ප්‍රබහ සංස්ලේෂණේ ප්‍රබහ සංස්ලේෂණේ प्रभा संश्लेषण ये प्रभा संश्लेषण या दान कुटे लापटी द्वीबीज पत्ती शाखा खादान वाले लापटी द्वीबीज पत्ती शाखा खादान वाले लापटी द्वीबीज पत्ती लापटी द्वीबीज पत्ती खादान वाले स्थूल कोणास्त्र पटके हरित प्लव पीठ लपटी द्वीबीज पत्री शाख कदनल स्थूल कोणास्त्र पटके हरित प्लव पीठ
ලපටි ද්විබීජපක්ති ශාක කඳන්වල ස්තෝකෝණ අස්තරපඩ කියලා හරිත් ලව්වේ. චොටි වෙලාවක් පළක් වෙයි විනාඩි 5 10ක් වෙලාවට වඩා. නමුත් නැදීන පුතේ අපි මේකත් ඉවර කරගෙන එතකොට ඔයාලට දිදෙtti අර A4 වලින් chart එක දාගන්න පුළුවන් මේ වැදේ ලක්ෂණ ටික සංසන්දනය කරගන්න පුළුවන් විදියට. ඒක ෆයිල් එකට දාගන්න ඕනේ. දාන්න මාතෘකාව දුඩස්තර පඩකේ දුඩස්තර පඩකේ මේකින් ඉවර කරනවා. දුඩස්තර පඩකේ දුඩස්තර පඩකේ ඒ අටත් දාන්න නිර්වචනයේ විදිහට ලියාගමු. ඒකත් කලින් වගේම තමයි ශාක දේහයට දැඩි බවහා ශාක දේහයට දැඩි බවහා යාන්ත්‍රික ශක්තිය ලබා දෙන පටකි. දැඩි බවහා යාන්ත්‍රික ශක්තිය ලබා දෙන පට. දැඩි බවහා යාන්ත්‍රික ශක්තිය ලබා දෙන පට. පුතේ ඊළඟට ඉස්ත්‍රාමක් අද්දා ලියන්න. මෙම පටකයේ සෛල වර්ග දෙකකි. මෙම පටකයේ සෛල වර්ග දෙකකි. මෙම පටකයේ සෛල වර්ග දෙකකි. එකක් තමයි තන්තු සෛල. එකක් තමයි තන්තු සෛල. අනිත් එක තමයි පුතේ උපල සෛල. තන්තු කියන්නේ ටිකක් ටික කෙඳි වගේ කියන. උපල කියන්නේ කොටයි. තන්තු සෛල උපල සෛල. තන්තු සෛල හා උපල සෛල. තන්තු සෛල හා උපල සෛල. පුතේ දාන්න ඊළඟට දස්තර පඩකේ ලක්ෂණ 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 කලින් අවස්ථා දෙකේම තිබුණේ සජීවී සෛල. දැන් තියෙන්නේ අජීවී සෛල. දස්තරේ දාන්න අංකයක අජීවී සෛල. අජීවී සෛල අංක 1 අජීවී සෛල අංක 1 කියන රස්න පටකේ ලක්ෂණ ලැබියන්නේ අංක 2 අංක 2 සෙලියුලෝස් බිත්ති මත සෙලියුලෝස් බිත්ති මත සෙලියුලෝස් බිත්ති මත ලිග්නින් තැන්පත් විය. පුතේ ඔය සෙලියුලෝස් බිත්ති මත ලිග්නින් තැන්පත් වෙලා තියෙන හින්දා තමයි ඔය සෛල අජීවි වෙලා තියෙන්නේ. අංක 3 අංක 3 සෛල බිත්තිය ඒකාකාරව ගණවි. සෛල බිත්තිය ඒකාකාරව ගණවි. සෛල බිත්තිය ඒකාකාරව ගණවි.
සෛලවල මැද හිස් කුහරයක් සාදයි. 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 අවසාන කාරණේකේ අන්තර් සෛලිය අවකාශ නැත්. සෛල පුදේ ළඟින් ඇහිවිලා තියෙන හින්දා අන්තර් සෛලිය අවකාශ නැත්. අන්තර් සෛලිය අවකාශ නැත. අන්තර් සෛලිය අවකාශ නැත්. ඊළඟට පිටින් ඉස්තම් පොතේ මේකෙදී අපි මේ පටකේ තන්තු සෛල උපන සෛල කියලා වර්ග දෙකක් තියෙනවානේ ඒවා පිටින විදිය වෙන වෙනම ලියමු තන්තු සෛල කියලා දාලා පොඩි කැලක් අහලා ලියන්න තන්තු සෛල පොල් කෙඳි තුල තියෙනවා හන කෙඳි තුල තියෙනවා කපුනූල් වල තියෙනවා පොල් කෙඳි හන කෙඳි කපුනූල් පොල් කෙඳි හන කෙඳි කපුනූල් ඊළඟට උපල සෛලයට පිළියන්න पोल कमा कदुरु पोल कमा कदुरु कमा अंब वैनी पलवल बीजावरणी वैनी पलवल बीजावरणी एक है ना पोल खाट कदुरु एक है तेवं अंब ए बी ऐते वाटे बीजावरणी थवेकदान रटइंदी हा कोपी वल बीजावर्णी रटइंदी हा कोपी बीजावर्णी पुते इला रावसान मात्रा दुरस्तर बढ़ के कार्य 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 एक कम एक कार्य के शाक देहर संदार में सपेना शाक देहर संदार में सपेना लक्षण वाले के पु अवसान कारण ये क्या नुकलवान दाहनवा अंतर साइडी अवकाश नहीं तक किया दूंगी अंतर साइडी अवकाश नहीं अंतर साइडी अवकाश नहीं तक अंतर साइली अवकाश नहीं अंतर साइली अवकाश नहीं देंगों ना वागु आधा करना पुलवां हरी एक तक का मैं पुत्र में पेपर क्लास से का तीन ने पेपर क्लास से का तीन ने पुलवां का संबंध में इंदर इका माध्यम आत्मिक में इंदर तमाई एक तीन ने इविदा रात्रि දහයට ඉරිදා රාත්‍රී 10ට තමයි পেපර් ක්ලාස් එක තියෙන්නේ ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකට මම හැමදාම পেපරයක් දානවා ඒ পেපරේට අපි උත්තර දෙනවා කාර්ය තුනේ දස්තපණකේ ශාක දේහයට සන්ධාරණී සැපීම ශාක දේහයට සන්ධාරණී සැපීම හරි शाक देहेत संधार में सपीम हरे पुते दें अभी
අලුත් 11 වසර දැන් අපේ පරණ 11 වසර වල යමක් තියෙනවා ඒවට වෙන වෙනම අපි පන්ති කරගෙන යනවා මේ අලුත් 11 වසර ඉතින් අලුතෙන් සම්බන්ධලා ඉන්න ඔයාලගේ යාළුවෝ කවුරු හරි ඉන්නවා නම් අපිට සම්බන්ධ කරන්න මොකද කල් ගොඩාක් පහු වෙන කලින් ඒ වගේම තමයි පුතාලට පුළුවන්කමක් තියෙනවා නම් WhatsApp group එකක් හදන්න ඔයාලගේ ගමේ නම දාලා ग्रुप का खादला मटे एडमिन देने गुड़ाक का ग्रुप खादला दुन्ना अभी तक सरी नाम ही थिंग ए हम खड़ा तमाल समय गुड़ाक संबंध उन्हें और यार अभी के दिन तो विश्वास है डे तीन सा पुलवाम का मत तीन दारुओ व्हाट्सएप ग्रुप में का खादला इन्दु हाथाई एकाई पनस पहाई हाथलिया ही नाम सी विसी पहा मगे नाम रे පුළුවන් දරුවෝ යාළුවෝ පහක් හයක් කරත් කමන්නේ WhatsApp group එක iLearning college කියලා දාන්න ඔයාගේ ගම නම දාන්න දාලා ලස්සන group එකක් හදලා දෙන්න අපිට හරි පුතේ එහෙමනම් පුළුවන් දරුවෝ paper class එකට සම්බන්ධ වෙන්න අපි ඊළඟ දවසේ පුතේ හරියටම අටහමාරට හම්බ වෙනවා එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්